එලිය ඉන්න අයට අපි හිරකාරයෝ නෙමෙයි කොටුවලින් බලාගෙන ඉන්න ඕවමනාව තියෙනවා නම් ඇතුළට එන්න පුළුවන්. අපිට අප හම්බ වෙයිද? අරකින් බලාගෙන ඉන්න දෙන්නේ අප. තව පැය එකම ආරක් තියෙනවා. මෙච්චර ඉඩ තියෙද්දි අර පුංචි කවුලුවකින් බලාගෙන ඉන්නවලේ. හිර කූඩුව ගාවට ගිහිල්ලා අපේ උන් ඇතුළට දාලා අපි බලාගෙන ඉන්න උඹට අප හම්බ වෙයිද? ආන් ආව ඇතුළට. දැන් අපේ ගොඩේ. මොලේ යන්නේ දිනනවා කියලා ඔට්ටු අල්ලපන්කො. 30 ගානක් ඡන්දෙට හිටියනේ. අඩුම තරමේ සීල රතන හාමුදුරුව දිනනවා කියලාවත් අල්ලපන්කො. අපිලගේ සාදු. එතකොට කියන්න බලන් අපිලගේ සාදු හින්දා ඔට්ටු ඇල්ලුවා කියලා. ඊටත් වැඩිය මොලේ. ආන් අර ගොනා දිනනවා කියලා ඔට්ටු අල්ලා ඉන්න ඉඩ කඩන් ඔක්කොම නැහැ. කොහොම පටන්ගෙන ඊරකට මම මොනව කියන්නද? අර කවියක් තියෙනවා. දුන්න දුනු ගමුවේ ඊතල ඉතල ගමුවේ රාලෙමි ගමුවේ මුවෙක් ඇඬුවා සබර ගමුවේ. දුන්න දුනු ගමුවේ මේ කොල්ලට බයිනවා නෙවෙයි මයික් එක මෙතන. ඊතල ඉතල ගමුවේ ඈම්ප එක අතන. රාලෙමි ගමුවේ ඒ කොල්ල අතන. මුවෙක් ඇඬුවා සබර ගමුවේ බපල්ල කරෙන් කෑ ගහනවා. ඒ නිසා අද ධර්මදේශනාව වෙනස් ආකාරයෙන්. ඒ කියන්නේ අම්මා අපි ගෙදරින් කවුරු හරි කෙනෙක් යනකොට කොහෙද යන්නේ? ඊට පස්සේ කියනවා මං රස්සාවට යනවා. ආ එහෙනම් බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න. මොකද රස්සාව? වැවේ යනවා. මාළු අල්ලන්න. මාළු අල්ලන මිනිස්සයා ගෙදරින් යනකොට එයාගේ බිරිඳ එයාට කියන්නේ පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි කියලා. වෘතිය මොකක් වුණත් අපි එහෙම කියනවා. එහෙම කිව්වට බුදු සරණ ලැබෙන්නේ ඔයත් දන්නවද නැද්ද? මම කියන්න මම දන්නේ නැහැ. ඉතිපිසෝ ගාතාවේ තේරුම දන්නේ. නිකං හිතන්ඩ ලැජ්ජ වෙන්න පුළුවන් උදාහරණයක් දෙන්නද? ඔයත් ඔය වාඩි වෙලා බෞද්ධයි සුදු පාටින් ඇඳගෙන හිටියට ඔයත් අංගේ ඇඟ ඇතුලේ ඔළුව ඇතුලේ සද්ධාාවක් නැහැ කියන එක මම වමාරවල පෙන්නන්නද? අනේ ස්වාමීන් වහන්සේ අපි සද්ධා සම්පන්නයි. ඒක නෙමේ බණ හණ්ඩාවේ. ඔව් බණ අහන්න ආවේ ඒක හින්දා. හැබැයි ඔළු ගෙඩිය ඇතුලේ මොකවත් නැහැ. දැන් පහුගිය කාලේ දේශපාලන වේදිකාවල් කීපයක් තිබුණා. එක එක වේදිකාවල් වල එක එක හාමුදුරුවරු නැගිටලා කිව්වා. ඒ පක්ෂවල අය කියන මේ නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ. අනිත් පක්ෂයේ අය කියන ඔය ගෙරි කහකඩේ ඕකුන්ට කන්න දෙන්න හොඳ නැහැ බලපං අපි පක්ෂෙට බැන්නා කියලා. ඒ වගේ කෙනින් කෙනාට මිනිස්සු පරිභව කරගත්තා. හාමුදුරුවරුන්ට බැන්නා. හැබැයි ගිහියන්ට බැන්නේ නැහනේ. වේදිකාවට නැගපු හාමුදුරුවන්ට විතරයි බැන්නේ. ගිහියට බැන්නේ නැහැ. බැන්නේ උගත් මිනිස්සුද නූගත් මිනිස්සුද? නූගත් මෝඩ මිනිස්සු. ඔය අත්තන්ට මේ ධර්ම දේශනාව නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. සුදම් දෙරණ YouTube නාලිකාව සහ විසිර TV YouTube නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව නැවත වාරයක් ඔය අත්තන්ට ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. සුදම් දෙරණ YouTube නාලිකාවෙන් රටට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ වර්තමානයේ ජනප්‍රියම ධර්මදේශකයාණෝ පූජ්‍ය ආන්දලුවේ සුමංගල හිමිපාණන් වහන්සේගේ ධර්මදේශනා දිගටම නැරඹීමට සුදම් දෙරණ YouTube නාලිකාව subscribe කරමින් එකතු වන්න අපෙන් ඔබට ආරාධනා.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උදේතයන් චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පටවිම්පබාසෝ තංතං නමස්සාමි හරිස්සවන්නං පටවිප්පබාසං තයජ්ජගුත්තා විහරේම දිවසන්තිති. ප්‍රථම කොටම ස්වකීය විහාරස්ථානයේ විහාරාධිපති මහනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ඇති විහාරවාසී ගරුතර මහා සංඝරත්නයේ දෙපා නැමද නමස්කාර පූර්වක අවසර පතනවා. මෙතැන් සිට සුමදුර ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අද දවසේ හොරණ ලබුගම අයට මෙතුවක් කල් බණ අහලා ඒ බණ ඔක්කොම බණශාලාවේ හලලා රෙද්දත් ගසලා එහෙනම් ඕං වැන්ද මේ ගියා කිව්වාසේ බණ ඔක්කොම හලලා ඉවරුණාට පස්සේදී ඊළඟ පෝයට කලින් දවසේ උපාසකම්මල ඇවිල සේරම බණ අතුගාලා දානවා. මෙතුවක් කල් කෙරුවේ ඒක බණ අහලා ඒ ටික බණශාලාවෙම දාලා ගෙදර ගියා. අද දවසේ මේ ධර්ම දේශනාව වෙනස්. ඒ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට කලින් මම අම්මලා ගාව ෆෝන් එහෙම තියනවා නම් සද්ද වහගත්තොත් හොඳයි. ආයේ බැරි වෙලා හරි කියලා තියෙද්දි කෝල් එකක් ආවොත් ඉන්නම්. ආයේ ඉතින් බණශාලාවෙන් නැගිටලා යන්නම වෙනවා. ඒ නිසා එළියේ ඉන්න අයට අපි හිරකාරයෝ නෙමෙයි කොටු වලින් බලාගෙන ඉන්න ඕවමනාව තියෙනවා නම් ඇතුළට එන්න පුළුවන්. අපිට අප හම්බ වෙයිද අරකින් බලාගෙන ඉන්න දෙන්නේ අප. තව පැය එකම ආරක් තියෙනවා. මෙච්චර ඉඩ තියෙද්දි අර පුංචි කවුළුවකින් බලාගෙන ඉන්නවලේ. හිර කූඩුව ගාවට ගිහිල්ලා අපේ උන් ඇතුළට දාලා අපි බලාගෙන ඉන්න උඹට අප හම්බ වෙයිද? ආන් ආව ඇතුළට. දැන් අපේ ගොඩේමයි. අද දවසේ ධර්මදේශනාව සඳහා මම මාතෘකා කරගන්නට යෙදුනේ අපි ආරක්ෂාව පතන්නේ කොහමද? ඔයත් කොහොමද ආරක්ෂාව පතාගන්නේ? බුදුදහමේ තියෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මමචාරී ධර්මය රකින්නා ධර්මය විසින් රකී කියලා. කොහොම පටන්ගෙන ඊරඟට මම මොනවා කියන්නද? අර කවියක් තියෙනවා දුන්න දුනු ගමුවේ ඊතල ඉතල ගමුවේ රාලෙමි ගමුවේ මුවෙක් ඇඬුවා සබර ගමුවේ දුන්න දුනු ගමුවේ. මේ කොල්ලට බයිනවා නෙවෙයි මයික් එක මෙතන. ඊතල ඉතල ගමුවේ ඈම්ප එක අතන රාලෙමි ගමුවේ ඒ කොල්ල අතන මුවෙක් ඇඬුවා සබර ගමුවේ බපල්ල කරහින් කෑ ගහනවා. අද දවසේදී ඔය ඇත්ත බනහන්ට එනකොට දැන් නිකමට මෙහෙම කියමුකෝ. ඔන්න මේ මයික් පොළු දෙක හෙට්ට කරලා මල් ළඟට එනවා. ඔයාලගේ ළඟට ඇවිල්ලා මං අහනවා මේ මොනාට දාවේ කියලා. මොනාටද ඇවිල්ලා ඉන්නේ? බනහන්ඩ. ඇයි බනහන්න ආවේ? මොකද්ද බලාපොරොත්තුව? ඔය උපාසකමල සිල් රෙදිත් පෙරවන් ඉන්නවා. හරි. ඔය සිල් සමාදන් වෙනකොටයි බණ අහනකොටයි ඇති කරගත්තු බලාපොරොත්තුව මොකද්ද? මෙතුවක්කල් බණ හැව මොකක් බලාපොරොත්තු වෙනද? ගෙවල් වල බණට ගියාට පස්සේ බලාපොරොත්තු වෙනවා බණ ඉවරුණාට පස්සේදී හත් බණ ඉවරුණාම කත් බණ. කත් බණ කියන්නේ බත් කන්න. බත් කන්න බලාපොරොත්තු වෙන බණ ගෙවල් වල යනවා.
අදාවේ මොනා බලාපොරොත්තු වෙනද? ඔය ගොඩක් ගොඩක් අයනේ ආන්දෝලි සුමංගලහා මුදිරේ හැබැයි දැකල නැහැ. ඒක බලාගත්තා. ඉතින් දැන් නැගිටලා යන්න පුළුවන් නේ. මාය අම්මලා මෙච්චර කාලයක් ඉබාගාතේ දිව්වා මිසක් මොකවා බලාපොරොත්තුවක් නැතුවනේ අම්මේ ওই වාඩි වෙලා ඉන්නේ. ඉතින් නැගිටින්න වෙන්නේත් ඔහොමම තමයි. එතකොට හීනියට ඇති වෙනවා තුනටි එකක්කුමා. බුදු අම්මෝ කියලා අතට ඉනට අත තියලා නැගිටිනවා. ඕන් ඔච්චරයි බණ අහල ලැබුණේ. එහෙම නෙවෙයි බණ හඬ වාඩි වෙනකොට මෙතුවක්කල් ප්‍රාර්ථනා නොකරපු දෙයක් තමයි අද දවසේදී අකාලික වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට මට අවස්ථාවක් ආවා. මේ දුර්ලභ වූ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් මාගේ කෙලෙස් සංසිඳී අකාලික වූ ධර්මයේ හේතු කරගෙන කාලයක් නොමැතිව මඟඵල ලැබීමට මේ ධර්ම දේශනාව හේතු උපකාර වේවා. බුදු පසේ බුදු මහරහත් කියන්නා වූ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ මේ සංසාර ගමන නිමා කරන්නට මට මේ ධර්ම දේශනාව හේතු උපකාර වේවා. ආං කරනවනම් ප්‍රාර්ථනා. ඒ නිසා අද ධර්ම දේශනාව වෙනස් ආකාරයට. ඒ කියන්නේ අම්මා අපි ගෙදරින් කවුරු හරි කෙනෙක් යනකොට කොහෙද යන්නේ? ඊට පස්සේගෙන මං රස්සාවට යනවා. ආ එහෙනම් බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න. මොකද රස්සාව වැවේ යනවා මාළු අල්ලන්න. මාළු අල්ලන මිනිස්සයා ගෙදරින් යනකොට එයාගේ බිරිඳ එයාට කියන්නේ පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි කියලා. වෘතිය මොකක් වුණත් අපි එහෙම කියනවා. එහෙම කිව්වට බුදු සරණ ලැබෙන්නේ නැහැ. දැන් ඔය අර බෝධියක් ගාවේ මේ මොරොන් මේ පාරට හරවලා අපි එනකොට පාරෙන් වම් පැත්තේ ගෙදරක බෝඩ් එකක් දාලා තියෙනවා දැක්ක මෙම නිවසට බුදු සරණයි කියලා. නිවසකට බුදු සරණ යකි. වතංගෙ ගෙවලුත් බුදු සරණ යනවද? සිල් සමාදන් වෙන්න හැමෙන් නැද්ද? ගෙයකට පුළුවන්ද බුදු සරණ යන්න? භාග්‍යතුන් වහන්සේ සරණ යන්න කොහමද? පළවෙනියටම භාග්‍යතුන් වහන්සේ විශ්වාස කරන්න ඕනේ. දෙවෙනි කාරණා උන්වහන්සේ ගැන සද්ධාව ඇති වෙන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ සරණ යන්න ඕනේ. බ්ලොග්ගල්, කම්බි, සිමෙන්ති, වැලි, ලී, යකඩ එන මෙව්යන් හදපු ගේකට පුළුවන් ද බුදුහාමුදුරුව සරණ යන්න? අපේ කට්ටිය කොච්චර මෝඩයිද කියලා කියනවනම් ඕවා ව්‍යාපාරිකව හදාගත්තු දේවල්. මෙම නිවසට බුදු සරණයි, මෙම ආයතනයට බුදු සරණයි. එහෙමනේ තියෙන්නේ. කොයි ගෙදරද තියෙන්නේ? මෙම නිවැසියන්ට බුදු සරණයි. මේ නිවසේ සිටිනායට ත්‍රිවිධ රත්නයේ සරණයි. මෙම රතයට බුදු සරණයි. එහෙමත් ගහගෙන තියෙනවා. ඒ නිසා මේ බුදුන්ගේ සරණ යාම කළග කරගත යුත්තේ පුද්ගලයා විසිනුයි. ඒකට තියෙන්න ඕනේ මනුස්ස ශරීරයක්. ඒ ශරීරයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ මේ පංච ඉන්ද්‍රියන් නියමිත ආකාරයට පිහිටලා තියෙන්න ඕනේ. දැන් පිස්සෙක් කියමුකෝ. ඔක්කොම හොඳට දිනන. හැබැයි ඔළුව හොඳ නැහැ. බුදුහාමුදුරුව සරණ යන්න පුළුවන්ද? භාග්‍යතුන් වහන්සේ කොහේ සරණ යන්නද? ඌ බුදුහාමුදුරුව අඳුරගෙන තියෙන්න ඉබේ. ඒ නිසා ජාතක කතා පොතේ තියෙනව කතාවක් අපි ඔය කියන්නේ මෝරපිරිත කියලා. ඔය මෝරපිරිත දේශනා කරන්න හේතුව උනේ ඒ කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේ මයුරෙක් වෙලා මොණරෙක් වෙලා මේ පැති වල නම් මොණරු නැණි. අපේ පැත්තේ පුරාම ඉන්නවා. මොකවත් හදාගන්න බෑ. උන් ඇවිල්ලා ඔක්කොම කනවා. කාලා ඉවර වෙලා කෑවෝ කෑවෝ කියලා කියලත් යනවා. මොණර හැමයි. කොහොම නමුත් මේ මහා බෝසතාණන් වහන්සේ මොණරෙක් වෙලා ඉපදුනා. එයා රත්තරම් පාටයි. රත්තරම් පාට නිසා මොකද කරේ? රංචුවක නායකයා කල්පනා කෙරුවා මේ වනාන්තරයේ මම ජීවත් වුණොතින් මට අනතුරක් සිද්ධ වෙනවා. දැන් මිනිස්සු ගොඩාක් අය ලස්සන වෙන්න දඟලනෝනේ.
දැන් ලස්සන වෙන්න වෙන්න මොකද වෙන්නේ? එයාට තියෙන අනතුරු බාධායක මට්ටම වැඩි. නිකමට ඔය කාන්තාවක් පාරේ යනවා. අපි හිතමුකෝ රූපයෙන් ඉතාමත්ම අවලස්සනයි. රූපයෙන් ඉතාමත්ම අවලස්සන කාන්තාවක් පාරේ යනකොට ඇයට කාගෙන්වත් කරදරයක් තියෙනවද? නෑ, කවුරුවත් බලන්නේ නෑ. ඕනි තරම් දුර යන්නේ ඇගේ පයින් යනවත්. කකුල් දෙක රිදෙන්නේ නැත්නම් රෑ 12ට උනත් පයින් යන්න පුළුවන්. කවුරුවත් හැරිලා බලන්නේ නෑ. හැබැයි රූපයෙන් ගොඩාක් ලස්සන කෙනෙක් ඉන්නවනම් එයාට එහෙම පාරේ යන්න පුළුවන්ද? ගෑනු අයටත් බෑ, පිරිමි අයටත් බෑ. දැන් ඔය හාමුදුරුවරුණත් ගොඩාක්ම ලස්සන හාමුදුරුවෝ මොකද උනේ? සිවුරුවරල ගියානේ. අපේ පන්සලෙත් පොඩි උන්නාන්සේ කෙනෙක් ඉඳලා කොළඹ පිරිවෙනක නතර කරා. එච්චරකට ලස්සනයි. ගොඩාක් ලස්සනයි. මන් දන්නෝ ගමේ තියාගන්න බෑ කියලා. ආයේ පොඩි හාමුදුරු ඒ පන්සලට එක්කන් එන්නෙම නෑ මං. ඒ එක්කන් આવොත් ඒ එක්කන්ගේ අවසාන දවස. ආයේ ගමේ ඉන්න කෙල්ලෝ ටික පොඩි හාමුදුරන්ට ඉන්න දෙන්නේ නෑ කියලා මම දන්නවා. ඒ නිසා ජීවිතේ ඕනෑමට වඩා ලස්සන වුණාම වෙන්නේ මොකක්ද? අනතුරක්. මේ මයුරා කල්පනා කරා, අනිත් ඔක්කොටම වඩා මම ලස්සනයි. සමට අනතුරුදායක තියෙන මට්ටම වැඩි. දැන් අලියෙකුයි ඇතෙකුයි ගත්තාම අනතුරු තියෙන්නේ අලියටද ඇතාටද? ඇතාටනේ. ඇතාට අනතුරුදායක මට්ටම තියෙන උගේ ජීවිතයේයි තර්ජනය තියෙන්නේ. ඒ නිසා මොනරා කල්පනා කරා, මම මෙහෙ යන්න ඕනේ. ඔක්කොම මොනරු ටික නිදාගත්තට පස්සේදී මෙයා තනියෙන් පියාඹන්න පටන් ගත්තා. පියාඹලා පියාඹලා සෑහෙන්න දුර ගිහිලා ගල් පර්වතයක් උඩ තනියෙන් වාසය කරා. තනියම වාසය කරනකොට මෙයා බ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී ජීවිතයක් තමයි ගත කරන්නේ. මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කරගෙන ඉන්නකොට මේ මොනර ගැන ආරංචි වුණා රජ්ජුරුවන්ට. රජ්ජුරුව කල්පනා කරා, මේ මොනරගේ මස් කෑවොත් අමරණීය වෙනවා. ඒ කියන්නේ මැරෙන්නේ නැහැ. දඩයක්කාරයෙක් කැව මොනර අල්ලගෙනින්ට. දඩයක්කාරයත් මැරුණා, රජ්ජුරුවත් මැරුණා, මොනර මරා ගන්නට බැරි වුණා. ඒ පාර මොකද කරන්නේ? රජ්ජුරුව පෙට්ට ගමකට කොළයක් ලියලා දැම්මා, මේ අසවල් මොනරාගේ මස් කෑවොත් අමරණීය වෙනවා කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගියා, එයාගේ පෙට්ටගම ඇරලා බැලුවා. දැන් ඉන්නේ කවුද? අනුර කුමාර ඇරලා බැලුවා. දැන් කාලේ තියෙන්නේ ඡන්ද දායකයන්ගේ ලේ ටික බීපිය, මස් ටික කාපිය, ඔළුව හෝදලා බීපිය. එතකොට උඹට තව කාලයක් රජකමේ ඉන්න පුළුවන්. දැන් කාලේ ලියලා දා නෙව්වා. ඒ කාලේ දැම මොනරගේ මස් කෑවන් ඉන්න පුළුවන් කියලා. ඒ රජ්ජුරුවත් කල්පනා කරා, එහෙමනම් මේ මොනර අල්ලා ගන්න ඕනේ. ආය යව වැද්දේ. වැද්දත් ඉවරයි, දඩයක් කාර්යයක් ඉවරයි. මොනර මරා ගන්නට බෑ. ඒ රජ්ජුරුවත් කොළ කෑල්ලක් ලියලා දැම්මා, කඳ උඩ ඉන්න මොනරාගේ මස් කෑවෝතින් අමරණීය වෙන්න පුළුවන්. දැන් තුන්වෙනි දඩයක් කාර්යයක් යවුවා. ඒ දඩයක් කාර්යයා ගිහිල්ලා උගුල් අටවනවා, හබක අදිනවා, එක එක උපක්‍රම යෙදුවා මොනර අල්ලගන්න. අල්ලගන්න බැරි වුණා. ඒ ගමන් වැද්ද කල්පනා කරා, මේ මොනරා අල්ලගන්න බැරි හේතුව මොකද්ද? අල්ලගන්න බැරි හේතුව මොකද්ද කියලා හොයලා බැලුවා. හොයලා බලනකොට තේරෙනවා, මොනරා උදේ පාන්දර නැගිටපු ගමන්ම බුදුගුණ මෙනෙහි කරනවා. ඉරපායන පැත්ත හැරිලා ඒ ඉරහපායන පැත්තට නමස්කාර කරලා මේ ලෝකේ පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාර කරනවා. ඒ උදේතයන් චක්කුමා රාජා කියලා කියනවා. ඊට පස්සේ හවස් කාලේ මොකද කරන්නේ? ඉර බහිනකොට ඉර බහින පැත්තටත් මේ ලෝකේ පහළ වුණු සියලු බුදුරජාණන් වහන්සේලාට මේ මොනරා නමස්කාර කරනවා. ඒ ඉර බහිනකොට මේ දෙක නිසා තමයි අල්ලගන්න බැරි. වැද්දා කල්පනා කරා, හරි එහෙමනම් මොනරෝ උඹ උදේ පාන්දර ගාතාව කියන්න කලියෙන් අල්ලගන්න පුළුවන් උපක්‍රමයක් යොදන්න. අල්ලගත්ත සෙබඩා.
සෙබඩ අල්ලගෙන මොනරට වඩා ගොඩක් ඇතයිනේ. එවනට ලස්සන සෙබඩක් අල්ලගෙන පුරුදු කෙරුවා. අරගෙන ගිහිල්ලා පුරුදු කරා. පුරුදු කරලා ඉවර වුණාට පස්සේදී මොනරා උදේ පාන්දර අර ගාතාව කියන්න හදනකොටම ඒක ඉස්සරහ සෙබඩා. ගාතාව කියන්න අමතක වුණා. ගාතාව කියන්න අමතක වුණු නිසා මොකද වුනේ? ටක් ගාලා ආව ඉස්සරහට. ඉස්සරහට එනකොට උගුලට අහු වුණා. ආන් ඊට පස්සේ අල්ලා රජ්ජු රෝගාවට එක්කන් ගියා. රජ්ජු රෝගාවට ගිහිල්ලා රජ්ජු රෝගාවට ගෙනියන මේ මයුරා රජ්ජුරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් බණ කියනවා. මේ මගේ මස් කෑවහම අමරණීය වෙන්න පුළුවන් කියන කතාව බොරුවක්. එහෙම කියලා රජ්ජුරුවන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. රජ්ජුරුවෝ ධර්මාවබෝධය ලබලා මොනරා නිදහස් කළා. ඒක සිද්ධ වුණේ එහෙමයි. එතකොට අපේ ජීවිතයේ උනත් අපිට නිතර නිතර ආරක්ෂාව ලැබෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? දවසකට ඉතිපිසෝ ගාතාව කීපාරක් කියනොද? දැන් අපි අරහං ගුණය කියලා තියෙනවනේ. බුදුදහමේ ප්‍රථම ගුණය අරහං ගුණය. අපි අරහං ගුණය හඳුන්වන්නේ මොන වගේ දෙයකටද? ආපු පරිප්පු ඉවතුයිද? එව්වනම් අරහං. ආපු මගේ ඥාති මට ඕකුන් අරහං. බලන්ඩ අපි බුදුහාමුදුරුවන්ගේ භාග්‍යතුන් වහන්සේගේ මේ අපරිමිත වූ ගුණය රහසින්වත් පව නොකරන බැවින් උන්වහන්සේ අරහම් නම් වනසේක නැවත උපතක් නැති කළ බැවින් බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක. එතකොට මේ උත්තරීතර බුදුගුණේ අපි කොච්චර හැල්ලුවට ලක් කරනවද? ඒකට හේතුව තමයි ඔය ඇත්ත දන්නවද නැද්ද මම කියන්න මම දන්නේ නෑ. ඉතිපිසෝ ගාථාවේ තේරුම දන්නේ. නිකං හිතන්ඩ ලැජ්ජ වෙන්න පුළුවන් උදාහරණයක් දෙන්නද? ඔයත් ඔය වාඩි වෙලා බෞද්ධයි සුදු පාටින් ඇඳගෙන හිටියට ඔය ඇත්තන්ගේ ඇඟ ඇතුලේ ඔළුව ඇතුලේ සද්ධාාවක් නෑ කියන එක මම වමාරවල පෙන්නන්නද? අනේ ස්වාමිනාස අපි සද්ධා සම්පන්නයි. ඒකනේ මේ බණ හණ්ඩාවේ. ඔව් බණ අහන්න ආවේ ඒක හින්දා. හැබැයි ඔළු ගෙඩිය ඇතුලේ මොකවත් නෑ. ඔය ඇත්තන්ගේ ෆෝන් එකට එනවා රෑ 11ට 12ට විතර. සාමාන්‍ය දන්න කියන වැඩිය දුරින් ආශ්‍රය කරන්නේ නැති කෙනෙක්ගේ ඇමතුමක්. මොකද කරන්න ඔය ඇත්තෝ? ෆෝන් එක ආන්සර් කරලා අහනවා. අවදි වෙලා ඉන්නවනම් ඇයි මේ වෙලාවේ කෝල් එකක් ගන්න කියලා. එහෙම නැතිනම් කල්පනා කරනවා රෑ 11ට මොනවට කෝල් ගන්නවද මේ මිනිස්යා මට? නෑ මං උස්සන්නේ නෑ. දෙවැනි කෝල් එකක් එනවා. දෙවැනි කෝල් එක උස්සන්නෙත් නෑ. කෝල් 100ක් ආවත් අපි පිළිතුරු දෙන්නේ නෑ. හේතුව ඇයි? ඉතින් දන්න කියන නම්බරයක් නේ ෆෝන් එකේ ලියලා තියෙනවනේ මේ අහවල් කෙනා ගන්න කියලා. මම යෝජනා කරනවා පිළිතුරු දෙන්න එපා කියලා. හේතුව මොකද්ද? නිකාම වයසට ගිහිල්ලා තියෙනවා නම් ඔය ඇත්තෝ ඒ දුරකතන ඇමතුම ආපු ගමන්ම පිළිතුරු දෙනවා. මම වුණත් පිළිතුරු දෙන්න යන්නේ නැහැ. ඕන් කවුරු හරි කෙනෙක් හිතවත් එක්කෙනෙක් ෆෝන් එකේ නම්බරේ තිබුණා කියලා අපි දන්නේ නැහැ ඒ මිනිස්යාගේ ඇඟ ඇතුලේ ඉන්නේ මොකෙද්ද කියලා. රෑ 11ට විතර කෝල් එකක් ගන්නවා. ස්වාමියා නෑ ගෙදර. දන්න කියන කෙනෙක්. එතකොට අපි උස්සලා කියනවා ඕ මොකෝ මේ හදිස්සියෙම රෑ වෙලා. ඊට පස්සේ කියනවා බලන්නකෝ හරි කරදරයක් නේ උනේ. ඔයාලගේ ගේ ඉස්සරහ මම ඉන්නේ. මගේ වාහනේ කැඩුනනේ. දැන් මොකද කරන්න ඕනි අපි? ඊට පස්සේ කියනවා ආනේ එහෙමද එහෙනම් පොඩ්ඩක් ඉන්න මං උතනට එන්නම් ඔයාව එක්කන් යන්න කියලා. ඔවුන්ගේම තියෙන වාහනයකින් ගිහිල්ලා අර පුද්ගලයා ඔයාලා ගෙදරට එක්කරන් එනවා. ඇයි දන්න කියන මිනිස්යානේ? දන්න කියන මිනිස්යා ගෙදරට එක්කරගෙන එනකොට කවුද ගිහිල්ලා එක්කරන් ආවේ? අපිමයි. කවුද අපේ ගෙදර දොර ඇරලා දුන්නේ? අපිමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? ඒ ඇඟ ඇතුලේ හිටපු තිරිසනා
රාත්‍රී කාලේ ඒගේ ඇතුළෙදි එළියට එනවා. ඒ එළියට ආවට පස්සේ වෙන්නේ මොකක්ද? ඒ අනතුර කවුද දාගත්තේ? අපිමයි. අපිම ගිහිල්ලා අපි විසින්ම ඒ කරදරය ගෙදරට එක් කරගෙන ආවා. දැන් කවුරු විසින්ද ඒ කරදරේ වැටුනේ? අපි විසින්මයි. අවබෝධයක් නැතුව නිකාම්ම නිකං වයසට ගිය ඔළු ගෙඩි මෙතන කීයක් තියෙනවද? ඔය වයසට ගිය අම්මලා දන්නෙත් නෑ තාත්තට වඳින ගාථාවේ තේරුම. මෙතන තාත්තෙක් නැතුව ඉපදුණු කිසිම කෙනෙක් නෑනේ. හැම කෙනෙකුටම තාත්ත කෙනෙක් ඉන්නවා. එතකොට ඒ පීතෘත්වයේ ගුණය දන්නේ නැති පරම්පරාවක් විසින් නිර්මාණය කරන ඊළඟ දරුවාටත් තාත්තගේ ගුණය යන්නේ නැහැ. අයිතිංගේ මහායය දන්නෙත් නැහැ, තාත්ත දන්නෙත් නැහැ තාත්ත ගැන, අම්මා දන්නෙත් නැහැ තාත්ත ගැන, ස්වාමියා දන්නෙත් නැහැ තාත්ත ගැන, දරුවෝ දන්නෙත් නැහැ තාත්ත ගැන. අනිත් මිනිස්සු ගැන දන්නවා. එතකොට ජීවිතේ වරද්දගත්තේ කවුරු විසින්ද? අපි විසින්මයි. මං දැක්කාන් අර කූඩුවක් වගේ ගත්තේ නාන් ඒක ඇතුළටත් කට්ටියක් ගියා. ඔය ලී මැස්සක් ගහලා තියෙන නාන් බැලුවා. ඕක ඇතුළටත් මං දැක්කා පයින්නවා. ඒ අයත් මේ ඉස්සරහා ඉන්න අයත් එළියේ ඉන්න අයත් ඔක්කොම ගෙන්නෝල අහනවා තාත්තට වඳින ගාතාවේ තේරුම දන්නවද කියලා. ඇත්තම කතාව දන්නේ නැහනේ. ලැජ්ජ වෙන්න ඕනේ නැද්ද? ගෙදර මෙතනදී නම් බෑ ඉතින්. ගෙදර ගිහිල්ලා හරි බිත්තිය ගහ ගන්න ඕනේ ඇලුව. මෙච්චර කාලයක් අපි මේක දැනන් උන්නේ නැහනේ. අලින් ගිත්වා කියලා කෙනෙක් කරදඬු උස්මහත් වෙච්චි. භද්‍ර යෞවණයට පැමිණි තමාගේ දියණිය පියා විසින් සිප වැළඳ ගැනීමක් තුරුළු කර ගැනීමක් සිදු කරන විටත් ඒ තාත්තාට ඒ දරුවා පිළිබඳව ලිංගික ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අලිංගිත්වා කියලා කියන්නේ. තුන් පිට්වා පිය පුද්දකං රාජ මජ්ජං ඕනෑම රාජ සභාවක සුපටිත්තං හිටගැනීමේ හැකියාව තියෙනවා තාත්තාට තමාගේ දරුවා වෙනුවෙන්. තමන්ගේ දරුවා වෙනුවෙන් හිටගැනීමේ ශක්තිය තියෙනවා තාත්තට. අඳුරන කෙනෙක් පෙනීදීද? බෑ. ඒ නිසා ජීවිතයේ තවම ප්‍රමාද වෙලා නැහැ මේ සද්ධර්මයේ තේරුම් ගන්න. මේ බණපදයක් තේරුම් ගන්න තවම අපි ප්‍රමාද වෙලා නැහැ. ඇත්තටම මේ ධර්මදේශනාව සඳහා මට මතක විදියට නම් මීට මාස එකහමාරකට දෙකකට කලින් මේ උපාසක අම්මා කතා කරලා කිව්වා ආමතුනේ මට නැගිටින්න බෑ. මම රෝද පුටුවක ඉන්නේ. මම අසනීපෙන් ඉන ලෙඩෙක්. ඒ වුණාට මට ආසාව තියෙනවා ඔබ වහන්සේ වැඩම කරවලා බණක් කියවන්න කියලා. අද දවසේදී මේ උත්තරීතර සිතුවිල්ල ක්‍රියාත්මක වෙලා තවත් සුවහසු දහසකට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඉඩකඩ හදලා දුන්නා. ඒ නිසා තමයි බුදුහාමුදුරුව අනුදැන වදාලේ සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දාන පරදා ධර්ම දාණය ජය ගන්නවා කියලා. ඔය ඇත්තෝ හිතනවා සමහරක් වෙලාවට පන්සලේ හාමුදුරුවෝ ඉන්න ඕනේ අපිට ඕනේ විදියට. පන්සලේ හාමුදුරුවෝ අපේ පාංශකූලයට අනිවාර්යෙන් එන්න ඕනේ. හත් දවසේ බණට තුන් මාසේ බණට හාමුදුරුවෝ අනිවාර්යෙන් එන්න ඕනේ. ඇයි අපි හාමුදුරුවන්ට දානි දෙනවනේ? දන්නවද? ගිහියාට අයිතිය තියෙනවා පැවිද්දා ප්‍රතික්ෂේප කරන්න. ඔය ඇත්ත වුණත් මාව ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ අයිතියට අයිති වෙනවා මෙන්න මේ කාරණා ටික සම්පූර්ණ වෙන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ ගුණ වෙනුවට අගුණ කියයිද? අපිට හිතන්නවත් බෑනේ. බුදුහාමුදුරුවන්ගේ ගුණයන් වෙනුවට අගුණ කියනවා නම් ඒ භික්ෂුව ප්‍රතික්ෂේප කරන්නට අයිතිය තියෙනවා. ධර්මයේ තියෙන ගුණ වෙනුවට අගුණ කියයිද? ඒ වේලාවටත් භික්ෂුව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා.
ඊළඟ කාරණාව තමයි මහා සංඝයාගේ ගුණ වෙනුවට අගුණ කියයිද? සාරිපුත්ත හාමුදුරුව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංඝ රත්නේ ගුණයන් වෙනුවට අගුණ කියයිද? ඒ භික්ෂුව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ගිහියාට තියෙනවා. කාරණා තුනයි. හතරවෙනි කාරණාව තමයි මේ මිනිස්සු පන්සලට මුකුත් දීලා නැහැ. මේ මිනිස්සු දානමාන පූජ කරලා නැහැ. මේ මිනිස්සු අදමයි මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ කියලා දීපු දේ වෙනුවට නොදීපු දේවල් කියයිද? දීලා තියෙද්දී නුදුන්නා කියලා කියනවා නම් ඒ භික්ෂුව ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ගිහියාට තියෙනවා. කාරණාංක පහ. නොදීපු දේවල් දුන්නා කියලා කියනවද? දැන් ඒක නම් වෙනවා. අයියෙන් මං ගියා පාංශක ඌලකට, මගේ ගාව නම් ඔය බොරු ආටෝප මොකවාම නැහැ. දීලා නැත්තම් මං ගැන මේ ජීවිතේට පන්සලකට ඇවිල්ලා නැහැ. අවුරුදු 10ක් වෙනවා හාමුදුරුවනේ කියලා මට කතා කොල්ලවත් නැහැ. මේ මිනිස්යාගේ නම දන්නෙත් නැහැ මම. ආරාධනා කරපු ඉඳ පාංශක ඌලට ආවේ. මේ මිනිස්යාගේ ගෙදරට යන පාර දන්නෙත් නැහැ මම. ඔය මරුණට පස්සේ තමයි පන්සල මතක් වෙලා තියෙන්නේ. එහෙම කියනවා, කෙලින්ම කියනවා. සමහර හාමුදුරුවරු බොරු කියන්නේ මම දන්නවා ඉතින්. මෑ උපාසක මාත්‍යා ගමට රටට සමාජයට වැඩදායි පුද්ගලයෙක්. එහෙමත් කියනවා. මෙයා මේ අහල පහල පන්සල්වල උපස්ථායකයේ දායකත්වයේ දරගෙන වැඩ කෙරුවා. එහෙමත් කියනවා. ඒවා කියලා ඉවරුණාට පස්සේ මගේ අනුශාසනාව ආවොති මම කියනවා, අපේ හාමුදුරුවෝ අනිත් පන්සල් වල නම් දායකත්වයේ දරුවාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අපේ පන්සලේ නම් ජීවිතේටවත් මේ මිනිස්සු ඇවිල්ලා නැහැ කියලා. නොදීපු දේවල් දුන්නා කියලා කියනවා නම් ඒ ගෙදර මිනිස්සු කියනෝ ශෝක හාමුදුරුවෝ. අනිත් ඒවා කියනෝ හේ බං අර බොරුනේ කියන්නේ. ඉතින් ගමේ මිනිස්සු දන්නවනේ උගේ චරිතේ. උපාසක අම්මා බෝධි පූජාව තියන්න ඇවිල්ලා. බෝධි පූජාව තියන්න ඇවිල්ලා දැන් බෝධි පූජාව තියනවා. තියතියා ඉන්නකොට අපේ පන්සල තියෙන අබේ භූමියට වැටමායිම. එහා පැත්තේ අලි, මේ පැත්තේ අපි ඉන්නේ. ඉතාමත්ම දුෂ්කර පන්සලක්. දානේවත් නැහැ. අද උදේට දානෙත් නැහැ. අද උදේ දානේ නැතුව තමයි මම පන්සලෙන් එළියට වැඩියේ. දා පස්වෙනිදා උදේ දාන්නේ නැහැ කියනක ගමේ මිනිස්සු දන්නවා ඉතින්. ඒ වුණාට පස්සේදි හේතුව මොකද? දානේ තියෙන කෙනා රට ගිහිල්ලා. අවුරුදු දෙකක් හිටිය හැකිද? බත් කන්න නැතුව බෑනිදි වෙන මොනවා හරි හදා ගන්නවා. ඒ සල්ලි තිබුණත් මං කඩේට යන්නේ නැහැ නෙමෙකුත් ගේන්න. ඔයත් හිතනවා තිතින් හාමුදුරනේ සල්ලි තියෙනවා නම් කඩේ මොනවා හරි ගේන්න පුළුවන්නේ. ඔව් පුළුවන්. යන්නේ නැහැ මං ඒ උනාට. මගේ ඇත එහෙම ලොකුවට සල්ලි ඇත්තෙත් නැහැ. සල්ලි තිබුණත් මං කඩේකට ගිහිල්ලා අපේ ගමෙන් නම් බඩු ගන්නෙ නැහැ. මං කඩේට යනවා. ගියන් ආන හාමුදුරනේ මොනවාද? මුදලාලි පාංගිරියක් දෙන්නකෝ. අද දාන්නේ නැද්ද? නෑ අද දාන්නේ නැහැ. කාටද හාමුදුරනේ දාන්නේ? අද දාන්නේ ගුණපාලට. යකෝ ගුණපාලයා මරන් දෙපැයි. මූ දානෙ ගෙන දීලා නැහනේ හාමුදුරුවන්ට කියලා බයිනවා. ඒ බැනලි වරුණාට පස්සේ හාමුදුරුවනේ ගුණපාල ගැන කොයි එකද? ගුණපාලලා දෙන්න තුන් දෙනෙක් ඉන්නවා නම් කියන්නේ අර පොල්වත්ත මැදින් යන්න තියෙන ලිඳක් තියෙන්නේ, කබරයා ඉන්නේ, එදි හැපැත්තේ කිඹුල ගහපු දැන ඔක්කොම ටික අහගත්තා. අහගෙන ඉවර වෙලා ගුණපාලට ගෙදරට යන පාරයි ළමයි ටිකයි ඔක්කොම විස්තර ටික අහගෙන ඉවර වෙලා ගුණපාලත් එක්ක මටම බැනලා මගෙත් එකම ගුණපාලට බයිනවා. බැනලා ඉවර වෙලා කීයද මාමේ ගාන? 150යි. අච්චර හරියක් කතා කරලා ගුණපාලටත් බැනලා 150කුත් ගන්නවා. ඊට පස්සේ ගුණපාල කඩේට එනෝනේ. ආවට පස්සේ අනිත් පැත්තට කියනවා, උඹට අද දන්වතාව නේද බං? ඕනේ අද අමතක වුණානේ. හාමුදුරුව මෙතන ඇවිල්ලා පාංගෙඩියක් අරන් උඹට බැනලා ගියා. ඊළඟ මාසෙත් දාන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් කියන්නේ නැහැ. දානේ නැති දවස කවදාකවත් කියන්නේ නැහැ. ඉතින්
ජීවිතයේ අපි නොදීපු දේවල් දුන්න කියලා කියනවා නම් අනිත් ගිහියන්ට අයිතිය තියෙනවා අපිව ප්‍රතික්ෂේප කරන්න. මට කිව්වා කිද ඔයත් මට දන් දීලා තියෙනවා කියලා. කොහෙද කවද දුන්නේ? අදමයි දැක්කේ. පාංශකූලයකට ආවට පස්සේ මට බොරු පලන්න යකිද? බොරු කිව්වා කිද මෙහෙම මෙහෙම දීලා තියෙනවා කියලා? අවශ්‍ය නැහැ. එතකොට මේ කාරණා පහෙන් යුක්තයි නම් භික්ෂුව ප්‍රතික්ෂේප කරන්න අයිතිය තියෙනවා. කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ? ප්‍රතික්ෂේප කරන්නේ දැක්කහම නැගිටින්නේ නැහැ. එක ක්‍රමයක්. වඳින්නේ නැහැ. ප්‍රතික්ෂේප කරපු හාමුදුරුවන්ට වඳින්නේ නැහැ. ඊළඟට දන් දෙන්නේ නැහැ. මේවා කරන්න අයිතිය තියෙනවා. හැබැයි බනින්න අයිතිය නැහැ. ඔය ගෙරි ගණයා එහෙමත් කියනවා. ගණයා කියලා බනිනවා. ගණයා ගණ ගෙඩියා කියලාත් කියනවා නේද? ගණ කියන්නේ සමූහයකටනේ, ගෙඩියා කියන්නේ. ඔය ගණ කියලා කිව්වට ඔය ඇත්තෝ හිතුවට ඒ බනිනවා කියලා බනින චේතනාවෙන් නම් ඒක පව් සිද්ධ වෙනවා. හැබැයි මෙහෙම බැලුවොත් අපි කියනවා ගණ ගෙඩියා. ගණ කියන්නේ සමූහයකට, ගෙඩියා කියන්නේ මොකටද බං? එහෙම ඇහුවොත් ඔය ඇත්තෝ දෙන පිළිතුර මොකද්ද? ගිහියාට අයිතිය තියෙනවා නම් පැවිද්දා ප්‍රතික්ෂේප කිරන්ට. ඔය ඇත්තෝ දන්නවද? පැවිද්දටත් අයිතිය තියෙනවා ගිහිය ප්‍රතික්ෂේප කරන්න. කාරණා 8කින් සමන්විත ගිහියා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ගිහි පැවිද්දට තියෙනවා. දැන් ඒක දැනන් උන්නේ නැහනේ. ඒකට කියන පත්ත නික්කුජ්ජනය කියලා. ඒ කියන්නේ අපේ භාෂාවෙන් කියනවා නම් ඔය ඇත්ත දානි හදාගෙන පන්සලට ගේනවා. එහෙම නැතිනම් සාංගික දානයක් සූදානම් කරලා තියෙනවා. හාමුදුරුවරු පිළිවෙලට වඩිනවා. ඒ වැඩම කරාට පස්සේදී දාන බෙදන්න හදනකොටම එතන ඉන්න දැන් ওই පත්ත නික්කුජින, ඒ කියන්නේ මේ පිළිවෙත දඬුවම ගිහියාට දෙන්න සුදුසු එක හාමුදුරුව කෙනෙක් හිටියොත් ඒ හාමුදුරුව මොකද කරන්නේ? අතින් මෙහෙම කොල්ල පාත්‍රය අනිත් පැත්ත ගහනවා. පාත්‍රය අනිත් පැත්ත ගහනවා. අනිත් පැත්ත ගැහුවට පස්සේ මොකද වෙන්නේ? මොකද්ද දන්නවද වෙන්නේ? කිසිම හාමුදුරුව කෙනෙක් ඔයාලගේ දානේ බාර ගන්නෑ. කිසිම හාමුදුරුවෙකුට දානේ බාර ගන්න අයිතියක් නැහැ. කොහොමද අම්මා එහෙම දඬුවමක් දුන්නොත්? දානේ හදාගෙන සුදුබත් උයාගෙන රතුබත් උයාගෙන කෑම ಜಾති ගෙනත් තියාගෙන දානීය විදියට සකස් කරගෙන ඉන්නවා. පවුලේ කට්ටිය, ගමේ කට්ටිය, ඥාති කට්ටිය ඔක්කොම ඉන්නවා. හාමුදුරුව පාත්‍ර ටික ඔක්කොම අනිත් පැත්ත ගහනවා. දැන් කොහෙට දානි බෙදන්නේ? කොහමද දීපු දඬුවම? දැන් මොන වගේ හැංගීමක් ඇති වෙයිද? පපුව ඇතුලේ ඇවිලෙන වේදනාවට සමාන කරන්න පුළුවන් ගින්දරක් මේ මිහිපිට තියෙන තැනක් කියන්න කියලා කිව්වොත් කිව්වකිද? බෑ. ඇයි පැවිද්දා ගිහියාට එහෙම කරන්නේ? එහෙම කරන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි පැවිද්දාගේ අලාභය පිණිස. ඒ කියන්නේ දැන් ඔය සමහරක් මිනිස්සු ඉන්නවනේ අපේ පන්සලේ ඉන්න. හැබැයි මේ කියන්නේ මම උඩවලව පොලිස් බල ප්‍රදේශයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සබරගමු පළාත කොළොන්න ආසනේ ඇඹිලිපිටිය කොට්ටාසය පනහඩුව ප්‍රදේශයේම ඉන්නවා. ඔය හාමුදුරුවන්ට අපි දානේ දෙන්නේ නැහැ. උඹලත් දෙන්න එපා කියලා මගේ දාණය වළක්වන්නට උත්සාහ කරපු හතර පහ දෙනෙක් ඉන්නවා. ඒ අය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් කොච්චර කියනවද? ඔය ඌවට දීල වැඩක් නැහැ. ඔය හාමුදුරුන්ට දීල වැඩක් නැහැ. ඇයි ඒ දීල වැඩක් නැත්තේ? අර තියෙන්නේ ඕනි තරමක්. එහෙම කියලා පැවිද්දාගේ ලාභය වළක්වන්නට, ඒ කියන්නේ දාන කොටස පවා වළක්වන්නට උත්සාහ කරන පුද්ගලයාට අර පත්තනේ කුජ්ජනේ දඬුවම දෙන්නට සුදුසුයි. තව කෙනෙකුගේ සැපයට ඔය ඇත්තෝ දැකලා ඇති. දැක්කද? උන් පදින වාහන VIT එකෙන් එන්නේ.
බෙන්ස් එකෙන් එන්නේ. ආන් එහෙම කියලා හාමුදුරුවරුන්ගේ යම් සැපයක් විඳිනවා නම් පැවිද්දෙක් ඒ සැපයට ඊර්ෂ්‍යා කරනවා. දැන් මට කියන්නේ නැහැ කවුරුත් බෙන්ස් එකෙන් එන්නේ කියලා. මොන බෙන්ස් එකද? අරක තල්ලු කරලා ස්ටාර්ට් කරන්නේ. ඔය ආපු කාර් එක ගොඩක් වෙලාවට තල්ලු කරලා ස්ටාර්ට් කරගන්නේ. ඕම් බලන්න ස්ටාර්ට් කරනකොට හිරමොණ පීලිත හිරමොණ තල පීඩි ගන්න වගේ ක්‍රීස් ක්‍රීස් ගලහ දෙයක් කරනවා. ඇයි ඒකේ මෝටර කැඩිලා තියෙන්නේ? ඒකට ඔය තියෙන ලදරන් කාර් එකටත් ඊර්ෂ්‍යා කරන අය ඉන්නවා. අනේ අරකටත් ඊර්ෂ්‍යා කරනවද? ඔව්. එක දවසක් දව ඕක ගෙනාපු දවසේ මගේ ජීවිතේ මට සතුටක් නේක. මට දැන් බණවලට යන්නට කාර් එකක් තියෙනවා. පරණ වුණත් මගේනේ. නැත්තම් මම කලින් ගියේ බස් එකේ තමයි බණට යන්නේ. බස් එකේ බණට යනකොට බස් එකට නැග්ග ගන්න වේලාවට නතර කරලා අපේ හාමුදුරුවෝ කොහෙටද නගින්න නගින්න සමහරක් වෙලාවට කියනවා වඩින්න වඩින්න කියලාත් කියනවා. බස් එක ඇතුළට නැග්ගාගත්තට පස්සේදී ඔයත් දැකලා තියෙනවා පිදුරු 10යියා සාමාන්‍යයෙන් පරණ රෙදි ඒ වගේ දේවල් කවරවලට දානකොට කකුලෙන් තද කරනව නේද? ආන් ඒ වගේ ටිකක් දුරට යනකොට ඒ පැත්තේ සීට් එකේ හිටපු එකා මේ මගේ සීට් එකේ අර වංගු ගන්නකොට ඌ ඇවිල්ලා මේ පැත්තට. කොන්දොස්තර ඇවිල්ලා මේ පැත්තෙන් ටිකට් ගන්නවා කියන ඌ කියන අර හේදි ගත්තනේ කියලා. ඒ වගේ ඉතාමත් අමාරුකම නිසාම තමයි ඕකත් ගත්තේ ගෙවන්නමම. ගෙවන්න ගත්තේ. එක සැරේ සල්ලි දීලා කොහෙ ගන්නද? එකෙක් ඇවිල්ලා බයිසිකලයකින් ඌ ආවේ බයිසිකලේ. ඇවිල්ලා කියන අයියෝ හාමුදුරු අහුවෙලා නිකුවා. මම කව මොකටද කියලා. මේක ලදරමක් කිව්වා. එතකොට ඌ පුට්සයිකලයකින් ඇවිල්ලා පරණ වුණත් කාර් එකේ තියෙන අඩුපාඩු කියනවා. තව එක්කෙනෙක් කියනවලු හාමුදුරු කාර් එකක් ගෙනල්ලා කොහෙන්ද ගෙනාවේ කියලා හොයලා බලන්න ඕනි කිව්වලු. හෙව්වම කියමුකෝ. කොහේ හෝ අපරාධයක් සිදු කරලා හොරකමක් සිදු කරලා තව කෙනෙකුගේ දෙයක් කඩා වඩාගෙන ගෙනත් තියෙනවද? නෑ. කාගේ හරි දෙයක් උදුරගෙන ගෙනත් තියෙනවද? ඒත් නෑ. යම් අයෙකුගේ සැපයට ඊර්ෂ්‍යා කරනවා නම් ඒ ඊර්ෂ්‍යා කරන්න ප්‍රධාන හේතුව තමයි Tamanට ඒ දේ නැතිකම. දැන් බෙන්ස් එකක් හරි මොකක් හරි තියෙන වාහන ගොඩක් ලස්සන වටිනා කාර් තියෙන්නේ. ඒවයි නම් නම් මන් දන්නේ නැහැ. ආන්ගේ ජාතියේ ගොඩාක් වටින කාර් එකක් තියෙන මිනිස්සෙක් මේ ලදරම් පරණ කාර් එකක් අපි ගත්තා කියලා ඊර්ෂ්‍යා වෙනවද? නැහැ. ඇයි එයාට වඩා අඩු වෙන්නේ අපේ සැප විඳින්නේ? එයාට වඩා වටින කාර් එකක් ගෙනාවොත් යකෝ අපේකටත් වඩා හොඳයිනේ. මුං සැප විඳිනවා අනුන්ගේ සල්ලිනේ. එහෙමයි කියන්නේ. තව කෙනෙකුගේ සැපයට කවදාකවත් ඊර්ෂ්‍යා කරන්න එපා. භික්ෂුන් වහන්සේලාට අලාභ පිණිස වැඩ කරනවා නම් ඒ පුද්ගලයාගේ දානීය පිළිගන්න අකමැති නම් පිළිගන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව අපිට අවසර දීලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි භික්ෂුන් වහන්සේලාට අවඩ පිණිස වැඩ කටයුතු කරනවා නම් ඒ දානයත් නොපිලිගත්තාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්නට තියෙන තැන් නැති කරනවා. එහෙම ඒවා කොච්චර තියනවද? පන්සල හදනකොට විරුද්ධ වෙනවා. පන්සලෙන් එලවන්න උත්සාහ කරනවා. එක් අවස්ථාවකදී නම් මම ධර්මදේශනාවක මේ කරුණු ටික මතක් කරලා තියෙනවා. පන්සල් වලින් හාමුදුරුවරු එලවන්න උත්සාහ කරන්නේම බෞද්ධයෝද අබෞද්ධයෝද? බෞද්ධයෝ. ඉන්න දෙන්නෙම නැහනේ. පන්සල්ෙන් එලවනකන් සැපට නිඳ යන්නෙම නැහනේ. ඒ එලවන්නේ මොකක් කරන්නද? එයාලට ඕනි කෙනා එක්කන් ඉන්න. මේ අම්මලාගේ ඔය ඉන්න ළමයි මහාන කරන්න කැමතිද කියලා ඇහුවොත් මහාන කරනවද?
කියනවා මේ පන්සලේ පුරප්පාඩු හාමුදුරුවරු නැ. දෙයිද? දෙන්නේ නැනේ. වයසට ගිහිල්ලා ගිහිල්ලා කසාද බැඳලා ලොක්ක පෙන්ෂන් ගිහිල්ලා ගෙදරට වෙලා තවත් කඹරනවා. කියනවා මේ තමුසෙට ඕනි නම් ගිහිල්ලා මහාන වෙනවා. කියයිද? කියන්නේ නැහැ. මහාන වෙන්න අපු අමාරුවේ දාලා මෙන්න මෙහෙටලා ඉන්න තමුසෙම තමුසෙට පුළුවන් ද මහාන දම් පුරන්ට මට කරපු වල කරලා දීනේ වෙයි හැටියට කියලා මහාන වෙන්න දෙන්නේ නැහැ. පැවිද්දාගේ ඉන්න තැන් නැති කරන්නට උත්සාහ කරනවා නම් එයාට අර දඬුවම දුන්නට කමක් නැහැ. ඊළඟ කාරණාව තමයි භික්ෂුන් වහන්සේලාට නින්දා කරන්න පරිභව කරන්න. දැන් බණ කියලා ඉවර වුණාට පස්සේදී මිනිස්සු මෙහෙ කොහොමද මම දන්නේ? සාමාන්‍යයෙන් ගමක බණ කියලා එළියට ආවට පස්සේදී ඇතුලේ ඉන්න මිනිස්සු නම් මොකුත් කියන්නේ නැහැ. ඒ වුණාට එළියේ ඉන්න අය කියනවා ආපෝ ඕව බණද බං? ඕකගෙන් බණ අහනවද? ඕක දන්න බණ එළියේ නම් බලනවා. භික්ෂුන් වහන්සේලාට නින්දා කරනවා නම් වැඩිපුරම නින්දා කරන්නේ කවුද? බණ අහපු තැන්වල හිටපු මිනිස්සු. දැන් පහුගිය කාලේ දේශපාලන වේදිකාවල් කීපයක් තිබුණා. එක එක වේදිකාවල් වල එක එක හාමුදුරුවරු නැගිටලා කිව්වා. ඒ පක්ෂවල අය කියන මේ නියම බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ. අනිත් පක්ෂයේ අය කියන ඔය ගෙරි කහකඩේ ඕකුන්ට කන්න දෙන්න හොඳ නැහැ බලපන් අපි පක්ෂෙට බැන්න කියලා. ඒ වගේ කෙනින් කෙනාට මිනිස්සු පරිභව කරගත්තා. හාමුදුරුවරුන්ට බැන්නා. හැබැයි ගිහියන්ට බැන්නේ නැහනේ. වේදිකාවට නැගපු හාමුදුරුවන්ට විතරයි බැන්නේ. ගිහියට බැන්නේ නැහැ. බැන්නේ උගත් මිනිස්සුද නූගත් මිනිස්සුද? නූගත් මෝඩ මිනිස්සු. මොලේ ඇති එකෙක් දිනනවා කියලා ඔට්ටු අල්ලපන්කො. 30 ගානක් ඡන්දෙට හිටියනේ. අඩුම තරමේ සීල රතන හාමුදුරුවෝ දිනනවා කියලාවත් අල්ලපන්කො. අපිලගේ සාදු. එතකොට කියන්න බලන් අපිලගේ සාදු හින්දා ඔට්ටු ඇල්ලුවා කියලා. ඊටත් වැඩිය මෝඩේ. ආන් අර ගොනා දිනනවා කියලා ඔට්ටු අල්ලා ඉන්න ඉඩ කඩන් ඔක්කොම නැහැ. ඒ එකෙක්. තව එකෙක් කොණ්ඩෙන් භාගයක් ගාලා පාරේ ඇවිදිනවා. ඉතුරු භාගේ වැවෙනකන් අනිත් භාගේ වව කපන්නේ නැහැ කියලා ඔට්ටුවක් අල්ලලා. ඇයි අම්මා මේ අපේ රටේ මේ හාල් ගණන් යන්න හේතුව තමයි හරක් බත් කන්න පටන් අරන්නේ. මං අහගෙන දැන් කියලා මෙන්න මේ උඩහදි හාල් කිලෝ එක 200ට විතරයි කියලා. 200ට නෙමෙයි 350ට විතර යනවා. මෙච්චර තනකොළ තියෙන රටේ අර වගේ උන් බත් කනකොට එවු මඩවන්න ගන්න එපයි. කොණ්ඩෙන් භාගයක් බූගාලා ඉවර වෙලා ඉතුරු භාගේ අර බූගාපු පැත්ත වැවෙනකන් අනිත් පැත්ත කපන්න තහනම්. දැන් කොණ්ඩෙන් භාගයක් කැපුවා. කපලා ඉවර වෙලා කොල්ලු ටිකත් එක්ක මරණ්ඩ ගෙනියන වදකයා මරණ්ඩ ගෙනියනවා වගේ රත්විඤ්ඤ දම දමා හූ තියතියා අරු පාර දිගේ අරන් යනවා. කොල්ලෝ හූ තියනවා අරුවට. දැන් කොණ්ඩෙන් පැත්තක් කපාගෙන අරුවට යන්න පුළුවන්ද පාරට? බෑ. රස්සාවට යන්න පුළුවන්ද? බෑ. දැන් මොකද කරන්නේ? ගෑණි වැඩට ගිහිල්ලා හම්බ කරලා ගෙනත් දෙනවා. අරුව අර මල්වර වෙච්ච ගෑනු ළමයා වගේ කාමරයකට වෙලා ඉන්නවා. අයි පාරේ බහැල යන්න බෑනේ. ඕනිම නම් යනවා නම් යන්න පුළුවන් හෙල්මට් එකක් දාගෙන. ඒ දියත් ගලවන්න එපයි මේක. භික්ෂූන් වහන්සේලාට නින්දා කරන පුද්ගලයා බුදුහාමුදුරුව අවසාර කරනවා. ඒ පුද්ගලයා දානය නොපිළගෙන පත්තනෙක් කුජ්ජනි දඬුවම දුන්නට කමක් නැහැ කියලා. ඊළඟ කෙනා තමයි භික්ෂූන් වහන්සේලා කොටවනවා. එහෙම අය ඉන්නවා මේ YouTube කාර්යෝ කීප දෙනෙක්. ඕන් එක හාමුදුරුව කෙනෙක් මේ පැත්තට ගන්නවා. අනිත් හාමුදුරුව මේ පැත්තේ තියා ගන්නවා. තියාගෙන දෙන්න තුල ගස්ඨණයක් හදනවා. ගස්ඨණයක් හදලා අර හාමුදුරුව මෙහෙම කිව්වා කියලා මේ පැත්තෙන් උත්තර දෙනවා. මේ හාමුදුරුව මෙහෙම කිව්වා කියලා අර පැත්තෙන් උත්තර දෙනවා. දෙගොල්ලේ මැද යුද්ධයක් තියෙනවා. දෙගොල්ලේ යුද්ධයක් මැද අරු දෙපැත්තටම පෝර දම දමා භික්ෂුන් වහන්සේලා කොටවනවා. ආන් එවැනි පුද්ගලයන්ට අර දඬුවම දෙන්න සුදුසුයි කියලා බුදුහාමුදුරුව
අනුදැන වදාලා. ඊළඟ කෙනා තමයි බුදුහාමුදුරුවන්ගේ නුගුණ කියන්නා. බුදුහාමුදුරුවන්ගේ ගුණ වෙනුවට අගුණ කියන පුද්ගලයා. එයාටත් අර දඬුවම දුන්නට කමක් නෑ. මොකද භාග්‍යතුන් වහන්සේ නිසානේ මේ බුදුහාමුදුරුව පෙරවපු සිවුර නෙමේ අපි පෙරවන් ඉන්නේ. බුදුහාමුදුරුව අනුදැන වදාලා නිසානේ අපිට දානෙ ලැබෙන්නේ. බුදුහාමුදුරුව අනුදැන වදාලා නිසානේ අපිට සිව්පස්සේ ලැබෙන්නේ. බුදුහාමුදුරුව දේශනා නොකරපු දෙයක් ඔය ඇත්ත කරන්නේ නෑනේ. එතකොට බුදුහාමුදුරුවන්ට අපේ ශාස්ත්‍රූන් වහන්සේට අගෞරව කරනවා නා යම් කෙනෙක්. ඒ කෙනාගේ දාණය ප්‍රතික්ෂේප කරාට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාගේ දාණය අපිට එපා. කළ පාත්‍රේ අනිත් පැත්ත හරවන්න අවසර දීලා තියෙනවා. ධර්මයේ ගුණ වෙනුවට අගුණ කියන අය. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ උපමා කරේ මොකටද? මහා සාගරයට. කොයි පැත්තෙන් ගත්තත් මහා මූදේ වතුර එකම ලුණු රසයි. කොහෙන් ගත්තත් එක වගේ. මේ සද්ධර්මය කොහෙන් බැලුවත් එක වගේ. මහා සංඝරත්නයේ ගුණ වෙනුවට අගුණ කියනවා. ඒ හාමුදුරුවනේ දැන් කියනවා මිහින්තලේ හාමුදුරුවෝ නම් වැඩක් නැහැ. හැබැයි ඉත්තකන්දේ හාමුදුරුවෝ හොඳයි. ඉත්තකන්දේ හාමුදුරුවෝ හොඳ නැහැ. බොදුබල සේනාවේ හාමුදුරුවෝ හොඳයි. ඒ වගේ කෙනින් කෙනා හොඳයි, තව කෙනෙක් හොඳ නැහැ කියලා භික්ෂුන් වහන්සේලාගේ නුගුණ කියනවා. දැන් චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් දෙක පේන්නේ නැහනේ. ඇස් දෙක පෙවුනේ නැහැ. ඇස් දෙක නොපෙනෙන්න හේතුව මොකක්ද? ඇස් දෙක නොපෙනෙන්න හේතුව තමයි පෙර එක ආත්මයක වෙදකම් වෙදෙක් වෙලා ඉපදිලා ඇස් වලට වෙදකම් කර කර හිටියා. කාන්තාවකට වෙදකම් කරා සනීප වුණාට පස්සේදී ඒ ගෙදර බැල මෙහෙවර කරන්ට එන්න ඕනේ කියලා, මෙහෙකාරකම් කරන්ට එන්න ඕනේ කියලා වෙදකම් කරා. වෙදකම් කරලා ඉවර වුණාට පස්සේ ඇස් දෙක සනීප වුණා. දැන් ඉස්සර වගේ වර්තමානයේ වගේ නෙවෙයි අතීතයේ තිබිච්ච වෙදකම්. දැනටත් එහෙමයි. අනුරාධපුර පැත්තේ වෙද මහත්තයෙක් ඉන්නවා. අපේ වම් මෙහැ පේන්නේ නැත්තම් වෙද මහත්තයා බෙහෙත් බඳින්නේ කොහෙටද? දකුණු කකුලේ මාපට ඇඟිල්ලට. තවමත් ඉන්නවා. තවමත් ඉන්නවා ඒ වෙද මහත්තයා. වම් මෙහැ පේන්නේ නැත්තම් දකුණු කකුලේ මාපට ඇඟිල්ලට තමයි බෙහෙත් බඳින්නේ. ඉස්සර වෙදකම එහෙමයි. දැන් ඔය ඇත්තොකට මම මේ වෙදෙක් නෙවෙයි. හැබැයි මම දන්න දෙයක් තියෙනවා නම් මං ඒ දේ කියලා දෙනවා. දැන් සමහරක් කට්ටිය කියනවා ඇහි සුද වැහිලා කියලා. මොකද්ද සුද වැහුණාම ඔය ඇත්තෝ කරන්නේ? රෝහලකට ගිහිල්ලා වාතර වෙලා ලිස්ට් එකේ ඉඳලා ඇහි සුද අයින් කරනවා. එහෙ යන්න නැතුවක කරගන්න බැයිද? ඇහි සුද වැහුණාම ආයෙ කොහෙවත් යන්න ඕනේ නැහැ. ගෙදර ඉඳන්ම අයින් කරගන්න පුළුවන්. කොහමද දන්නවද? ඔයත් දැකලා මේ පැතිවල ඉන්නවද දන්නේ නැහැ. ඉන්නවා ගස්වල ඉන්න ගොළු බෙල්ල වර්ගයක්. ඔය බිම යන එක නෙවෙයි. ගස්වල යනම ගොළු බෙල්ල වගේ අකිනුන් ඉන්නේ ගස්වල. ඔය සිංහරාජේ පැතිවල, අපේ පැතිවල නම් සාමාන්‍යයෙන් තෙත් කලාපිය පළාත්වල උන් ඉන්නවා. ඒ ගොළු බෙල්ලෙක් අල්ලගෙන ඌව ටිකක් වෙලා මෙහෙම උස්සගෙන ඉන්නකොට උගේ බඩ පැත්තේ ශ්‍රාවයක් බේරෙනවා. නිකන් වතුර වගේ ශ්‍රාවයක් බේරෙනවා. මේ බේරෙන ශ්‍රාවය ඇහි සුද වැහිලා තියනවා නම් ඒ සුද වැහුණු ඇහැට ඒ ටික දානවා. දවස් 5යි. දවස් 5යි සුද ඉවරයි. හරිම සරලයි. විස වෙන්නේ නැහනේ. එවුව විස වෙන්නේ නැහැ. වැරදුනා කියමුකෝ. වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි මූණත් හොදන්නේ. යාන් ඒ වගේ. ඒක බෙහෙතක්. එතකොට සිංහල වෙදවරු ඒක කියලා දෙන්නෙත් නැහැ. බටහිර වෛද්‍යවරු ඒක කරවන්න දෙන්නෙත් නැහැ. චක්කුපාල හාමුදුරුවෝ ඒ දවස්වල කිව්වා හැට වෙදකම් කරලා ඉවර වෙලා ඇස් දෙකම සනීප කරා. සනීප කරලා ඉවර වුණාට පස්සේද කිව්වා මේ කාර වැඩට එන්නේ නැද්ද කියලා. මට බෑ කියලා කිව්වා. ඒ වුණාට තව එක බෙහෙත් වේලක් දාන්න තියෙනවා. ඒ බෙහෙත් ටික දාගෙන යන්න කියලා කිව්වා. මේ කාන්තාව මොකද කරේ? බෙහෙත් ටික දාගන්න ආවා. ආවට පස්සේදී
උඹ වැඩට ආවේ නෑනේ, දෙන්නම් උඹට වැඩේ කියලා දැම්ම අනිත් පැත්තට මේ. දැම්ම ගමන් ඇස් දෙක අඳ වුණා. ඒකේ විපාකය රහත් වෙලත් විපාක දෙන්න සිද්ධ වුණා. එතකොට චක්කුපාල මහරහතන් වහන්සේ පෙර සංසාරේ එහෙම දෙයක් කරලා තිබුණා කියලා අපිට මේ සංසාරේ මනින්න පුළුවන් දෙයමින්මින් බෑ. හේතුව චක්කුපාල මහරහතන් වහන්සේ. චක්කුපාල කියන්නේ මහරහතන් වහන්සේ නමක්. මහා සංඝයාගේ ගුණ වෙනුවට අගුණ කියයි නම් අනිවාර්යයෙන්ම ඒ දානය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. දැන් පුද්ගල සරණ යනවා, පන්සල් පන්සල් සරණ යනවා, අසපු සරණ යනවා. අසපු සරණ ගිය කට්ටිය පන්සලත් එක තරහයි, පන්සල් යන අය අසපුවේ අයත් එක තරහයි, ආරණ්‍යයේ යන අය අර දෙගොල්ලත් එක්කම තරහයි. බිඳවනවා, කොටවනවා. අපි ගාව විතරයි සිල් තියෙන්නේ කියලා කියනවා. අර පන්සලේ තමයි සිල්වත් හාමුදුරුවෝ ඉන්නේ, ඒ නිසා එහෙට යන්න මිනිස්සු කොටවනවා. ඒ නිසා එහෙම අයගේ දාණය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය පැවිද්දාට තියෙනවා. මෙන්න මේ කාරණාවලින් සමන්්‍යුත ගිහියාට දාණය නොපිලිගෙන පාත්‍රයේ අනිත් පැත්ත හැරවීමේ අයිතිය භික්ෂුන් වහන්සේට ලබා දීලා තියෙනවා. ධර්ම දේශනාවේ පුරා පැයකුත් විනාඩි ගණනක් අවසන් වෙලා තියෙනවා. මම මතක් කරන්ට යතුනර බෝධි පූජාව තියන්නේ උපාසකම්මලා ටිකක් ගැන. මිනිහා දඩේමේ ගිහිලා යනකොට බුදු සරණයි පරිස්සමෙන් ගිහින් එන්න කියලා කියපු අම්මා, මෙහෙ ඉඳන් බෝධි පූජාව තියනවා දඩේමේ ගිය ස්වාමි පුරුෂයාට ආශිර්වාද කරලා. ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදු සරණයි පරිස්සම් වෙන්න කියලා කියූ සැනින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි උදේට මෝර පිරිත කියන්න පුළුවන් නම් කියලා එක සිහිනම් වන්ට පුළුවන් නම් මේක වටිනවා. මේ ධර්ම දේශනාවේ කාලය දැන් අවසන් නිසා ඔය ඇත්තන්ට මේ ධර්ම දේශනාව නැවත නැවත ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. සුදම් දෙරණ YouTube නාලිකාව සහ විසිර TV YouTube නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව නැවත වාරයක් ඔය ඇත්තන්ට ශ්‍රවණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ ධර්ම දේශනාව සිදු කරන්න ප්‍රධාන හේතුව තමයි ලබුගම පදිංචි රඥරී වික්‍රමාරච්චි සහ පවුලේ සහෝදර සහෝදරියන් විසින් ඔවුන්ගේ මෑණියන් වන නන්දාවතී වීරක්කොඩි පියාණන් වන සරෝලිස් වික්‍රමාරච්චි, වැඩිමහල් සහෝදරයා වන චන්දශ්‍රී වික්‍රමාරච්චි ඇතුළු එකී පවුල්වල මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ ධර්ම දේශනාව මේ ආකාරයට සිදු කරන්නට යෙදුනේ. ඉතින් ඒ පින්වන්ත අම්මා රෝද පුටුවක හිටියත් අද දවසේදී හෙට ඉඳන් සතුටු වෙන්න පුළුවන්. අම්මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා මාව වැඩම කරවා ගන්නට. අද දවසේදී ඒ කාරණාව සඵල කරගන්නට ඒ පින්වන්ත මෑණියන් වහන්සේට හැකියාව ලැබුණා. ඒ නිසා සිහිපත් කරගන්න ඒ මෑණියන් වහන්සේ ඇතුළු කොට ඇති පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය සම්පන්නිය ලැබේවා. අද දවසේදී ස්වකීය විහාරස්ථානයේ පැමිණිලා ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් ලබාගත් ආ වූ සියලු පින් පළමු කොටම රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ සුමන සමන් දිව්‍ය රාජානන් ඇතුළු කොට ඇති අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය කියනවා වූ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙනු ලබත්වාන සිතුවිල්ලෙන් සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාශතහා චබුම්මට්ටා දේවානාගා මෛද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදෙත්වා චිරං රක්ඛම්තු සාසනං චිරං රක්ඛම්තු දේශනං චිරං රක්ඛන්තු මන් පරන්ති. ඊයත නම් සඳහන් කළා වූ නොකළා වූ පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ සියලු මේගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් කරගනිත්වාන සිතුවිල්ලෙන් සියලු දෙනා මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඉදන් මේ ඥාතේනම් හෝතු සුඛිතා කුම්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා කුම්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා කුම්තු ඥාතයෝ.
සුජීවත්ව ජීවත් වෙනවා මේ පින්වත් සියලු දෙනාටම තැදී වැළඳී තිබෙන්නා වූ සියලු කායික රෝග මානසික රෝග චිත්ත පීඩා නවග්‍රහපලේ රාජ්‍යක සියල්ලම දුරු වේවා කරන කෙනෙක් ඇකී ආරක්ෂා වලඳ ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා අවසාන වශයෙන් නුඹ අප සෑම සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නා වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාළ ශාන්ත වූ සුන්දර නිවන් සම්පත් අවබෝධ කරගෙන නිවනින් නිවි සැනසීම සඳහා මේ සිදු කරගත්තා වූ සියලු කුසල කර්මයන් හේතු වේවා වාසනා වේවා පාරමිතා ධර්මයක්ම වේවා නසිතුවිල්ලෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සුවකේ විහාරස්ථානයේ විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේ ඇතුළු කොට ඇති විහාරවාසී මහා සංඝරත්නයට තවත් චිරාත් කාලයක් සම්මා සම්බුද්ධ ශාසනයේ උන්නතියේ වෙනුවෙන් ඉහෙබින් වැඩ කටයුතු කරන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දෙවියන්ගේ දේව රැකවරණ ලැබේවා නැසිතුවිල්ලෙන් නැවත වාරයක් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් සියලු දෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙත අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. ඒකත් මොකද මේ උඩින් දියනකෝ සුපර් තියව 78 ටයි අයින් කරන්න. සුපර් තියව දීර්ඝසල දියව සුපර් තියව දීර්ඝසල දියව සුපත්තේවා දීර්ඝසල දේව සුපත්තේවා දීර්ඝසල දේව ආ කමන්නේ කණකන් සුපත්තේවා දීර්ඝසල දේව සුපත්තේවා දීර්ඝසල දේව සුපත්තේවා දීර්ඝසල දේව